අන්න එතන දෙපිට කියන්නේ එළියට බෑලේ යන්නම් මේක කවුරු හරි එකට ගේමක් ගන්නවනะ යෝජනා නැතුව ලියුම් ගහන්න ලැජ්ජ නැද්දනේ යෝජනාවක් කරන්න බෑ ලියුම කරන අපි බලයට ආපුම විමර්ශන කරන්න විමර්ශන කරන්න ඕනේ නැහැ දාන්න ලංකාවේ ඉන්න සම්පූර්ණ කතෝලික නීතිඥ මහත්වරු ටික එතුමන්ලට පුළුවන් මේක ඉරිසේ වතිකානුවට බලපෑම් කරන්න මේ මාධ්‍ය සම්දර්ශන දාන්න එළියට ඇවිල්ලා මට ඇද ඇද මට ගහන්න ෂොනික් ෂොනික් කියලා දැන් ටොනික් ටොනික් කරන ටොනික් මූඩියක්වත් පාගෙන මිනිහෙන් නම් කමක් නැහැ දරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මම මේ වෙලාවේ බයිබලෙම පදයක් කියනවා වුර්කෙන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි එයින් සර්පයන් මෙන් නුවණ ඇතිව පරවියන් මෙන් අහිංසකව සිටපල්ලා අපි බය නැති වුණා ගරු මේක තියෙන්නේ සුද්ධෝ මැතිව් 10යි 16 කියන පදේ සස පාස්කව මතක් කරන සමහර මිනිස්සු එක පාට නැගිටිනවා ඡන්දේ මතක් කරගන්නවා ඡන්දේට මේක පාවිච්චි කරන්න උත්සාහ කරනවා හැබැයි මුලසුන ඔබ වෙන මන්ත්‍රීතුමනි මම කොතනකවත් මම ඇත්තසම කාඩිලුණාසර ගරු කරන එක දෙයකට පාස්කු ප්‍රහාරයේ ගිය වෙලාවේ උන්වහන්සේ හැසිරෙච්ච විදිය ගැන මම ආඩම්බර වෙනවා උන්වහන්සේ කොහොම මුස්ලිම් ප්‍රජාවට හානියක් කරන්න එපා මේ ලංකාවේ මිනිස්සු කාඩිලුණාසර ජනාධිපති කරන්න සුදුසුයි කිය. එහෙම කිව්වා කාඩිලුණාසර ටික කාලයක් ගියාට පස්සේ මිනිසු තේරුම් ගත්තා මේක මේ ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මාර ලොකු පොරක් වුණා. මම දන්න දේවල් මම කියන්නේ නැත්නම් මගේ අම්මා තාම උදේ 4ට නැගිලා බයිබලයේ කියලා ඔරසං කියලා එක වේලක් කන කෙනෙක්. මම කැමති නෑ. මම ඉපදෙලා බැප්ටයිස් වෙච්ච මං ක්‍රිස්තියානි වෙච්ච ආගමට කිසිම නායකයෙක්ට යමක් කියන්නේ. හැබැයි මතක තියාගන්න ජේසුස් වහන්සේටත් කුරුස එන ගහන්න යොමු කරේ කවුද කියන එක මේ ලංකාවේ ආගම කතෝලික ආගම දන්න මිනිස්සු දන්නවා. කතෝලික ආගමේ කොතනකෝ ජේසුස් වහන්සේ කියලා නැහැ වෛරය ප්‍රචාරය කරන්න වෛරය පතුරවන්න මිනිසුන්ගෙන් පලිගන්න පතුරවන්න කොතනකවත් කියලා නැහැ සමාව දෙන්න කියලායි තියෙන්නේ අපිට පොඩි කාලේ කියලා දීලා තියෙන්නේ කමුලට ගැහුවොත් අනිත් පැත්ත කමුලත් හරවපන් කියලා දැන් මම නම් හරව ගොඩාක් පාරක් හිටියා දැන් ගහන එකේ සීමාවකුත් නැහැ නවත්තන්නෙත් නැහැ ඒතර මොකද්ද කියන්නේ ඒත් මම තාම ඉවසගෙන ඉන්නවා මේ මගේ තියෙන රෙස්පෙක්ට් එක සහ මගේ ආගමට තියෙන ගරුත්වය ආගම එකයි ආගම සමහර විදිහට ඒක ප්‍රචාරය කරන කට්ටිය වෙනයි මගේ විශ්වාසය තියෙන ආගම ඒක අපි කවුරුත් ගේන ගෙනියන එක දෙවියන් වහන්සේ බලාගනි නිසා මම නැවත වතාවක් කියනවා මට නිකන් අභියෝග කරන්න නිකන් නොයෙකුත් කතා කියන අවශ්‍යතාවයක් නැහැ ඔබතුමාලට විසඳුමක් මං ඔන්න කිව්වා විසඳුමක් දෙන්න විසඳුම දුන්නේ ලංකාවේ ඉන්න කතෝලික නීතිඥවරු ඔක්කොම ගේන්න ගෙනලා ඔවුන්ට මේ කොමිසමක් හදලා ඒකට බාර දෙන්න බාර දීලා කියන්නේ මේ ඉන්න 93 දෙනාගේ මේ තියෙන දත් ඔක්කොම බාර දීලා ඒ ප්‍රගතියත් එක්ක මේ රටේ අපි වැඩක් කරන්න දු දේශපාලන ඇඟිලි ගන්න කරනවා නම් අන්න එදාට අපිට චෝදනා කරන්න. ඒ නිසා මාව මේ ගම්පහින් ගලවන්නත් මාව මම සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ගිහිල්ලා කාඩිලුණාසේ හම්බ වෙලා තියෙනවා. කතා කරපු දේවල් මම මෙතනදී කියන්නේ යන්නේ කැමති නැහැ. හැබැයි මට මේ විදියට මම හිතනවා මගේ ආත්මික පියා ස්පිරිචුවල් ෆාදර් කියන්නේ අපි දන්න විදියට අපිට උපතින් තාත්තා කෙනෙක් ඉන්නවා ආත්මික පියෙක් ඉන්නවා. ආත්මික පියා තමයි අපේ ආගමේ ඉන්න ප්‍රධානියා. ආත්මික පියා මෙහෙම මගෙන් පලි අරගෙන එක එක කතා කියනනම් කොයි හරි කෑල්ලක් කියද්දි ටීවී එකට අර ඉන්න ඇමතිවරයා කියලා මාව අදිනවා. මොන කරදද මම මේ මෙච්චර දවසක් පාස්කුවේ ගැන මහන්සියලා මඩ කාලා ඒ කාලේ ওই පැත්තේදී මේ කා පැත්තේ ඉන්න ඔක්කොම මාගේ බෙල්ල කනවා. දැන් මේ පැත්තෙන් කනවා. දැන් මම මොකද කරලා දෙන වරද? මේ රටේ අභියෝගයක් බාරගත්ත නැති වෙලාවේ දැන් මෙච්චර උනන්දුවක් තියෙනවනම් මෙතුමට පාස්කුවේ ගැන ඇයි එදා එතුමට වැරුණේ ආණ්ඩුව බාරගන්න ආණ්ඩුව බාරගෙන තිබුණානේ පාස්කුවට විසඳුම් දෙන්න ඇයි එහෙනම් ඔච්චර පාස්කුව ගැන එදා කැක්කුමක් තිබ්බනම් මම එතනින් ආවේ මොන හේතුවද මං එතනින් ආවේ එතුමට බාරගන්න කියලා බාරගත්ත නැතිනම් මිනිස්සු මැරෙනවා කන්න නැහැ කවුරු හරිගෙන් මේක බාරගන්න ඕනේ කියලා ඉතින් එහෙම Tamanට ඔක්කොම සුදුසු වෙලාවට හම්බ වෙනකම් බලන් ඉන්නවනම් ඒ නායකයෝ නෙමෙයි ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි අද අපි දිනුනුයි කියලා කතා කරන රටවල් ඇමරිකාව ඕස්ට්‍රේලියාව එහෙම දිගු ඉතිහාසයක් නැහැ වසර 200ක ඉතිහාසයක් විතරයි මේ රටවල් වලට තියෙන්නේ ඒ රටවල් හොයාගෙන ඕස්ට්‍රේලියාව හොයාගෙන කණ්ඩායම් ගිහිල්ලා එකට එකතු වෙලා අද දිනුනු රාජ්‍යයක් බවට පත් වෙලා ඒගොල්ලා ඒ රටේ ඉන්න විවිධ ජාතීන් විවිධ නම් වලින් හඳුන්වන්නේ නැහැ හැම කෙනාම ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියන් සිටිසන්ස්ලා ඒ රටේ ඉන්නේ ඕස්ට්‍රේලියානු ජාතිකයන් ඒ රටේ ඉන්නේ ඇමරිකාවේ ඉන්නේ ඇමරිකන්ස්ලා ඒ රටේ නැහැ තමිල්ස්ලා මේ යුරෝපියන්ස්ලා ඒ රටේ නැහැ වෙන අය ඒ රටේ ඉන්නේ
ඇමරිකන්ස්ලා ඉතිහාසය ගැන කතා කර කර ඉතිහාසයේ වෙච්ච ප්‍රශ්න ගැන කතා කර කර අපි වෛරය වපුර වපුර දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් වෛරය ඉස්සරහට ගෙනියමින් වැඩ කරනවද එහෙම නැත්නම් ශ්‍රී ලාංකික ජාතියක් විදියට අපි එකට හින්නවද ඉස්සරත් යක්ෂනාග ගෝත්‍රිකයෝ විදියට ඉඳලා විජය කුමාරගෙන් පැවත ආපු අපි සියලු දෙනා ඒ විදියටම එක ශ්‍රී ලාංකික ජාතියක් විදියට ඉස්සරහට යනවද කියලා අපිට දැන් කල්පනා කරන්න තියෙනවා.